අද අපි මුල පුරන්නේ කෑම ගැන ඇතිවෙන ආසාව පාලනය කරගන්නේ කොහොමද කියන එක ගැන කතාවකට. මේක හැමෝටම වැදගත් වෙන දෙයක්. අපි ගොඩක් දෙනා උත්සාහ කරනවා පළතුරු සහ එළවලු වැඩිපුර කන්න. නමුත් ඒක ගොඩක් අමාරුයි. ඇයි? තෙල් සීනි සහ ලුණු වැඩිපුර දාපු කෑම කන්න අපි ගොඩක් ආසයි. මේක අපිට පරිණාමයෙන් උරුම වෙච්ච දෙයක්. ආදි කාලේ මේ වගේ කෑම ලේසියෙන් සපයා ගන්න පුළුවන් කමක් තිබුණේ නැති නිසා අපේ මුලේ ඒවට ගොඩක් උනන්දුවෙන් ප්‍රතිචාර දක්වනවා. දැන් නම් මේ වගේ කෑම හැමතැනම තියෙනවා. දැන් බීම් වලින් අපිව මතක් කරනවා මේවා කොච්චර රසද කියලා. ඉතින් අපේ මොලේ ඒව කන්න කියලා අපිව පුලඹවනවා. කෑම කොච්චර රසද සුවඳද කියලා මතක තියාගන්න අපේ මොලේ පුරුදු වෙලා තියෙනවා. ඒ නිසා ඒව දැක්කම හෝ සුවඳ ආවම අපිට ඒව කන්න ආස හිතෙනවා. මේ ආසාව ඇති වුණාම අපි ඇඟේ ක්‍රියාකාරීත්වයනුත් වෙනස් වෙනවා. කෙල වැඩිපුර නිපද වෙනවා. බඩේ ක්‍රියාකාරීත්වය වැඩි වෙනවා. මේවා පාලනය කරන්න ගොඩක් අමාරුයි. වෙන මොනවත් අපේ ආහාර තීරීම් වලට බලපානවද? කෑමක මිල ඒක ලේසියෙන් හොයාගන්න පුළුවන්ද? අපේ සෞඛ්‍ය ඉලක්කවලට ගැළපෙනවද වගේ කියන දේවලුත් බලපානවා. හැබැයි මේව ගැන හිතනවට වඩා අපි හැම වෙලාවෙම කැමති වර්තමානයේ සතුට ගැන හිතන්න. ඉතින් යාළුවනේ, මේ කෑමට තියෙන අධික ආසාව පාලනය කරගන්න අමාරු වුණත් බැරි දෙයක් නෙවෙයි. අපි බලමු ඒක කරන්නේ කොහොමද කියලා. ආහාර ආශාව බලෙන් යටපත් කරනවා වෙනුවට වඩාත් සෞඛ්‍ය සම්පන්න විකල්ප හොයන්න. උදාහරණයක් විදිහට චිප්ස් වෙනුවට යන්තමින් ලුණු රස කජුවලට මාරු වෙන්න. පැණි රස වෙනුවට පළතුරු ආදේශ කරන්න. කුසගිනි දැනෙන වෙලාවට කඩේ යෑමෙන් වළකින්න. කඩේට යනකොට කලින් සකස් කරගත් බඩු ලැයිස්තුවක් අරගෙන යන්න. එහෙම කරලා හිතන දේ ගන්න යන එක වළක්ව ගන්න. ගෙදර පළතුරු, එළවලු සහ පෝෂණ ඝනත්වයෙන් අධික කුඩා ආහාර පහසුවෙන් ලබාගත හැකි විදිහට තබා ගන්න. සෞඛ්‍ය සම්පන්න නොවන ආහාර ඉවත් කරන්න. ආහාර ගැනීම සඳහා ස්මාර්ට් ඉලක්ක සකස් කරගන්න. ඒ කියන්නේ නිශ්චිත, මැනිය හැකි, ළඟා කරගත හැකි, අදාළ සහ කලින් නියම කරගත් කාලරාමුවකට යටත් කියන නියමයන්ට එකඟ විදිහට ආහාර ඉලක්ක ඇති කරගන්න. ඔක්කොටම වඩා වැදගත් වෙන්නේ වැරදි වුණත් නැවත නැවත උත්සාහ කිරීමයි. මේ එකක් දෙකක් මග ඇරුණ කියලා අනෙක් ආහාර පාලන විධික්‍රම මග අරින්නේ නැතුව දිගටම කරගෙන යන්න. අලුත් වීඩියෝස් ගැන අප්ඩේට්ස් දැනගන්න විදුසර YouTube channel එක subscribe කරන්න. Notification වලට bell icon එක click කරන්න.